මේ ප්‍රශ්නේ ඔබතුමාල කොහොමද සාමාන්‍ය ජනතාවට දකින්නේ? සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දකින්නවා කියන මහ විශාල ලෙස අපිට දැනෙනවා. මොකද වතුර බිල වැඩි වෙනවා කියන්නේ රජෙන් කියනවා එක කොටසක්. නමුත් රජෙන් කරන්නේ නම් ඒකෙන් ආස්පතිම ඩබල්. ඉතින් මිනිසුන්ට 150ක ජල විදුලි ගාස්තු වැඩි වෙනවා කියන්නේ අපිට ගෙවන්න වෙනවා 100%ක්ම. ඉතින් අපේ ඡන්දය අරගෙන අපෙන්ම මේගොල්ලෝ මේ බදු මුදල් වලින් හැපෙන මිනිස්සු අපිට ආපහු තව ජලයනුත් වැඩි කරනවා කියන්නේ මේක සහකාන අපරාධයක්. දෙවෙනි එක තමයි මම දැක්කා මාධ්‍ය ඔලෙක් වතුරට ඇමතිගොල්ලෝ ගහ ගන්න අර ඉස්කෝලේ මොන්ටිසෝරි ළමයි වගේ. එක ඇමති කෙනෙක් කියන වතුර දෙන්න බෑ මට ඕන ජල විදුලි බලාගාරයට කියලා. තව ඇමති කෙනෙක් නෑ මට වතුර ඕන මට මේ කුඹුරු කර ගන්න ඕන කියලා. මේගොල්ලන්ට හිතෙන්නේ නැද්ද කුඹුරු කරන එකද වැදගත් නැත්තම් ලයිට්ද වැදගත්? ලයිට් ගියා නම් අපිට විකල්ප මාර්ග තියෙනවා, ඉන්ධන වලින් කරගන්න පුළුවන්, නැත්තම් සෝලා පව තියෙනවා, නොයෙකුත් ක්‍රම තියෙනවා. ඉතින් ඒ ඇමතිට ඇයි එච්චර බල කරන්නේ මට ලයිට් කරන්න වතුර මොන කියලා? එතකොට අපිට කන්න නැත්තම් මොකද වෙන්නේ? ගොවිය හඬන්නේ අපිට වතුර දීපල්ලා, කාලය මැරුණා පොහොර දීපල්ලා කියලා. දැන් මැරෙනවා මිනිස්සු වතුර දීපල්ලා කියලා. එතකොට වතුර දෙන්න මහ ජනතාවම අදහස් දෙනවා මේ විදිහට හරි වතුර දෙන්න කියලා. නමුත් ඒ විදිහටවත් ඇමතිගොල්ලෝ දෙන්නේ නැත්තම් අනේ මට තේරෙන්නේ මේ ඇමතිගොල්ලෝ මොන්ඩිසෝරි ළමයිද කියලා. මේ ලංකාව ආණ්ඩුවක් හදන්න නම් බුද්ධිමත් මිනිස්සු, අද බුද්ධිමත් මිනිස්සු ඉන්නවද ලංකාවේ? නෑ, ඒගොල්ලෝ යනවා. යන්නේ ඇයියේ? අපි හොයන්න ඕනේ ඇයි යන්නේ මේ? ඒගොල්ලෝ නවත්ත ගන්න මොකද්ද අපි කරන්න ඕනේ? ඒක තමයි පාලකයෝ අපි ඇති කරන්නේ. නමුත් පාලකයෝ එන්නේ ඒගොල්ලොන්ගේ බඩපුරව ගණ්ඩායි, ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගණ්ඩායි, ඒ වගේ දේවල්. අපි බලන ක්‍රිකට් පාලක මණ්ඩලය සාමාන්‍ය ලංකාවේ කොල්ලෝ ක්‍රිකට් වලට හරි කැමති. නමුත් ක්‍රිකට් ගහනකොට කොල්ලෝ බලන්නේ අපේ ටීම් එක කොහොමද කියලා, කොහොම චීර දෙනවද. නමුත් ඒකිනුත් බලන්න කොච්චර දේවල් පහුගිය දවස්වල දැනුණාද ගිහිලා ඒගොල්ලෝ ක්‍රිකට් බෝඩ් ක්‍රිකට් පාලන මණ්ඩලය කියනවා ක්‍රිකට් බෝඩ් එක සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන් නෙමෙයිලු, ඒක අපිට වෙනම කම්පැනියක් වගේලු. ඉතින් ඒ වගේ තත්ත්වයක් අරගෙන ඒගොල්ලන්ගේ පවුල් නඩත්තු කරන්න කෝටි ගාණක් වියදම් කරගෙන ඒගොල්ලන්ගේ ෆැමිලි පිටින් කරගෙන යනවා. ඇයි මේ ලංකාව මේ ඉන්නේ? ඇයි අපි මේ වොයිස් කට් දෙන්නේ? අපි ඇයි කෑ ගහන්නේ? ඇයි පාරට බහින්නේ මිනිස්සු? මිනිස්සුන්ට උහුල ගන්න බෑ මේ කරන අපරාධ නිසා. ඒ නිසා හරි පාලනයක් එන්න ඕන. හරි පාලනයක් එනවා නම් මේ රට ගිය මිනිස්සුත් මෙහෙට එනවා. කාලයක් අපිට මතකයි සිලෝන් කියන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා මේ මාන් කියලා වැඩ කරපු මිනිස්සු. අද කොයිද වෙලා තියෙන්නේ? ලංකාවේ මිනිස්සු යනවා පිට රටවලට කෑමත් මට කෑමට විතරක් ඇති මට මුදලුත් එපා කියලා වැඩ කරන තත්ත්වයක් මේ ලංකාවට ඇවිල්ලා තියෙන. සෝමාලියා අනිත් රටක් වෙයි තව මෑතකදී මේ විදිහම පාලනය කරගෙන ගියාන. මේකට විසඳුමක් අපිට අවශ්‍යයි. මම ඉස්සුතේ ෆ්‍රැන්සිස් මාත්මයා, මේ මම ෆ්‍රැන්සිස් මාත්මයා පාට ඇහුවේ නෑ, කොහෙද කියලා ඇහුවේ නෑ, ජාතිය ඇහුවේ නෑ. හැබැයි ප්‍රින්සස් මාතා කියන ඇත්ත තිත්තයි කටුකයි. මා අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ අපි හිසන මාචාර කරනවා පුරවැසි ප්‍රජාව මේ තරම්ම දැනුවත් රටේ තමන්ට වෙන අසාධාරණ ගැන කතා කරන්න අඩුම තරමින් ඒ අදහස තවත් කෙනෙක් එක බෙදා ගන්න. ඇයි අපට අපි ගැන කතා කරන්න පිට රටවල මිනිස්සු ලංකාවට ඇවිල්ලා අපේ බඩ ගැන, අපේ හිත ගැන, අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ?